ඉසුරු ආස මේ ටිකක් ආන්ටි ටයිප් ද නැත්නම් තරුණ ළමයි මට ආරංචි විදිහේ ආන්ටි ටයිප් වගේ තෝ විතරක් කියලා තිබුණා ආරංචි විදිහට ආරංචිය හැටි කලටි කන්නේ මම කලටි පොල් කන්නේ කලටි පොල් කන්නේ හිතලවත් නැහැ හිතන්නෙත් නැහැ හිතන්නෙත් නැහැ අපි පරණ කියලා කඩලා තියෙන වාහන විතරයි ආන්ටි සීන් එක නෑ දෙන්න නෑ නෑ මම එහෙම හිටියනම් මෙහෙම වෙන්නේ නැහැ සුදු එනම් එහෙම කරන්න මීට වඩා තැනක ඉන්නවා හැමදාම අක්කේ තියෙන දතුක ඒනම් මේ වගේ ප්‍රෝග්‍රෑම් වලට ඇවිල්ලා ගන්නවා එහෙම එහෙම හිටියනම් දැන් ඔය කියන ටයිප් එකේ අපිට තිබුණා නම් අපි දෙන්නට එහෙම ෆ්ලේවරේෂන් එකක් මීට වඩා ලස්සනටත් ඉන්නවා එනම් මීට වඩා සැපෙත් ඉන්නවා අපිට අරව කරපු ඉඳලා තමයි හක් ඉඳලා දත් එක්කලවන් ගිහිල්ලා තියෙන්නේ ඉතින් හිතන්න මොනි ආන්ටි කෙනෙක්ගේ නම පිටේ ගා ගන්න පුළුවන්ද කියලා සුසිලා වගේ වෑනේ නෑ නෑ පොෂාන්ට්ලා ඉන්නවා රොමේන් සූසන් එහෙම ආන්ටිලා ඉන්නවා රොමේන් කියලා ඒවත් ඒ කල්චර් එකේ සුසිලා වගේ තමයිනේ නෑ නෑ රොමේන් කියලා කිව්වට ඇත්තනම් බැලුවම පද්මාවති ඉතින් ඒක කොළඹටනකොට රොමේන් වෙනවා ඉතින් ආ එහෙම මොකක් හරි එක රයිට් රයිට් ඒක නේ හරි ඒ කියන්නේ වැරදි ආරංචියකට හම්බ වෙලා තියෙන විශේෂ මිසුරුගේ ආරංචිය නෑ නෑ ඒක මෙහෙමනේ ගොඩක් අය පොතේ පිටකවරේ බලන්නේ තීරණය කරන්නේ ඉතින් අපේ රටේ මිනිස්සුත් ඒව හරි ලස්සනට ගිලනවා හැබැයි අතුලට පොත කියවලා බලන්න ඕනේ පොත කොහොමද කියලා කියන්නේ ආ හරිද දැන් කවුරු හරි කිව්වොත් නිකන් හිතන්නකෝ ඔයා හොටෙල් එකක් දාලා තියෙනවා ඒ හොටෙල් එකට යන්න එපා ඒකේ කැමරා හය නැහැ කියලා කියනවා ඔයත් එක තියෙන තරහවට එතකොට අර මිනිස්සයාගේ ගොංකම තමයි ඒක හිතාගෙන ඉන්න හැබැයි වාගේ හොටෙල් එකේ කැමරා හයි ඒ කියන්නේ මන්නම් කියන්නේ කාලා බලන්න කාලා බලන්න කාලා බලන්න ඔය දෙන හැම ගොඩාක් කුසින් ස්ට්‍රයික් කරනවා නේ මොනවද චයිනීස් ජපනීස් दिगे අරගෙන ගිහිල්ලා ඉවරයි. ආ. ඕඩ එක දැම්මම වෙන එක්කෙනෙක් අරගෙන කරලා. අරගෙන ගිහිල්ලා ඉවරයි. ඕගොල්ලන් හරි يعني මදි. ඕගොල්ලන්. නෑ මදි නෙමෙයි ඒක තමයි ඩීසන් කම කියන්නේ. ඩිසිප්ලින් කියන්නේ ඒක. ඩිසිප්ලින් එක. මෙනු එක. මෙහෙමයි මං ඔක කල්නුත් කියලා දෙනවා යුරේ. දැන් සමහර ලොකු කඩ තියෙනවා. ලොකු කාපාක් එකක් තියෙනවා. ලොකු ෂෝරූම් තියෙනවා. ලොකු ඇඳුම් රැක්ස් වල තියෙනවා. ලොකු වාහන නවත්වලා තියෙන ලයිට්ස් බෝඩ්ස් ගාලා හරි පොෂ් කඩේ. හරිද? හැබැයි බිස්නස් නෑ වේලෙනවා. පොඩි කඩ තියෙනවා සිල්ලර් අර යයිට වඩා බිස්නස් තියෙනවා